අපි අපේ හීනපස්සේ යන මේ ගමනේ මෝටරසයිකල් ටුවරින් කියන්නේ ඕනම රයිඩර් කෙනෙක්ගේ බකට් ලිස්ට් එකේ අනිවාර්යයෙන්ම තියෙන දෙයක්. ආයි වන් කියලා පිළිගන්නවා 2022 අපේ පළවෙනි රිවිව් එකට. අද අපේ රිවිව් එකට අපි අරන් ඇවිල්ලා තියෙන්නේ BMW Adventure පවුලේ පොඩිම සාමාජිකයා BMW G310 GS bike. समय से असूवे प्रांशेदी R80GS की है ना लोके पालेवनी लार्ज ड्यूअल स्पोर्ट्स बाइक के का BMW मोटर राइड कंपनी की विषय लोके टेली दाख करना इतिंग आदत में कतागर ना GS सीरीज से का मैं BMW समाग में इंजीनियर्स ला साम मैकेनिक्स ला एगोलंगे आशा उठा दबु प्रोटोटाइप पे का इतिंग BMW मोटर राइड मैनेजमेंट टेकिंग तीरने करना मास विषय को ही दाम खेटी काल एक कतलो तो दी मैं बाइक के का प्रोडक्शन ने आपकी दिए टा एलीर दान දදාස් 13 දී TVS සමාගම සහ BMW මෝටර් රයිඩ් සමාගම පාර්ට්නර්ෂිප් එකකට එනවා. ඒගොල්ලන්ගේ CC ධාරිතාවයේ 500 වඩා අඩු යතුරු පැදි සියල්ලක්ම TVS ආයතනයේ හෝසූර් plant එකේ නිෂ්පාදනය කරන්න. ඉතින් මේ BMW ආයතනය සහ TVS ආයතනයේ පාර්ට්නර්ෂිප් එකේ රිසල්ට් එකක් විදියට අද අපි මේ කතා කරන GS පවුලේ පොඩිම සමාජිකයා G310 GS එක අපි අතරට එනවා. අදත් මේ කතා කරන්නේ 2019 මොඩල් එක ගැන. ඉතින් මේ baby GS එක ප්‍රමාණයෙන් ටිකක් විශාල මෝටර්සයිකල් එකක්. ඒ වගේම තමයි හොඳ comfortable upright seating position එකක් මේ බයික් එකට තියෙනවා. ඒ වගේම තමයි wide handle bar එකක් වගේම long travel suspension system එකක් මේ GS එකෙත් බලා ගන්න පුළුවන්. ඉතින් දන්න අය දන්නවා ඇති මේ මම මේ කිය features ටික මේ GS series වලට ආවේනිකම features ටික. ඉතින් කොල්ල කෙල්ල ගොඩක් ආසයි BMW bikes වලට cars වලට. ඉතින් අද අපි මේ කතා කරන්නේ baby GS එක තමයි ලංකාවේ brand new ගන්න පුළුවන් BMW එකම බයික් එක. ඉතින් අපිට මේ බයික් එක දැක්කම පේනවා මේක adventure type එකේ බයික් එකක් කියලා. නමුත් අපි කතා කරන GS series එකේ ලොකු බයික්ස් වගේ දවස් ගණන් යන adventure trips යන නම් මේ බයික් එකේ බෑ. මේක design කරලා තියෙන්නේ semi off road trips වලට. ඉතින් adventure life එකට enter වෙන කෙනෙක්ට හොඳම option එක තමයි යන්න පුළුවන් මේ BMW baby GS එක. ඉතින් අද අපි මේ කතා කරන බයික් එක 2019 මොඩල් එක නිසා මේකේ 2022 ෆීචර්ස් නම් බලා ගන්න ලැබෙන්නේ නැහැ. මේකේ ස්ටෑන්ඩඩ් හැලජන් හෙඩ්ලයිට් එකක් තියෙනවා. ඒ වගේම තමයි මේකේ සිග්නල් ලයිට්ස් උත් හැලජන් තියෙන්නේ. ඒගොල්ලෝ බ්‍රේක් ලයිට් එක විතරක් දීලා තියෙනවා LED වලින්. ඉතින් ඒ වගේම තමයි මේකේ විශේෂයෙන්ම කතා කරන්න ඕන ලැගේජ් රැක් එක ගැන. ඉතින් මේ GS පවුලට ආවේනික වෙන විදියට තමයි ඒගොල්ලෝ මේකේ ලැගේජ් රැක් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි පිලියෙන්ටත් හොඳ කම්ෆර්ටබල් ග්‍රැබ් හෑන්ඩල් එකක් විදියට මේක යූස් කරන්න පුළුවන් ලොง ටුවර් එකක් යද්දි ඉතින් ඔයගොල්ලෝ දන්නවා ටුවර් එකක් යද්දි වටිනම දේ අපිට ලගේජ් ස්පේස් එක ඉතින් හොඳ ඔප්ෂන් එකක් දීලා තියෙනවා ඒකටත් ගොඩක් ඉඩ තියෙන විදියට මම හිතන විදියට මේකට GS series එකට එන box ඕන එකක් හරියටම හරියන විදියට තමයි මේකත් ඩිසයින් කරලා තින්නේ ඕන එකක් මේකට ෆිට කරන්න පුළුවන් විදියට තමයි ඒගොල්ලෝ මේ ලගේජ් රැක් එකත් ඩිසයින් කරලා තියෙන්නේ ඒ වගේම තමයි මේක බයික් එක ඔයගොල්ලෝ මෙලදී ගද්දී ඔයගොල්ලන්ට ස්ටෑන්ඩඩ් මේක හම්බෙනවා මේක වෙනම මෙලදී ගන්න ඕනේ නැහැ නමුත් මේකට ෆිට කරන බොක්සස් අද ඇක්සසරිස් ඔක්කොම ඔයගොල්ලෝ වෙනම තමයි මෙලදී ගන්න ඕනේ ඉතින් අද අපි මේ කතා කරන baby GS එකේ තියෙන්නේ CC313 ක single cylinder 4 valve engine එක ඉතින් මේ බයික් එකේ වීල් බේස් එක ටිකක් වැඩි නිසා හෑන්ඩ්ලිං වලට පහසු වෙන්න ඒගොල්ලෝ යමහා ඕෆ් රෝඩ් බයික් වල ටෙක්නොලොජි එකක් යූස් කරලා තියෙනවා. සාමාන්‍ය බයික් වල තියෙන්නේ එන්ජින් බෝර් එක ඉස්සරහා පැත්තට ඇන්ගල් වල. නමුත් මේ බයික් එකේ තියෙන්නේ ඒක පිටිපස්සට ඇන්ගල් වල. ඉතින් එහෙම වෙන්න හේතුව තමයි මේ බයික් එකේ සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි එක වැඩි කරගන්න. ඉතින් ඒ වගේම තමයි ලික්විඩ් කූලින්
EFI වගේ ටෙක්නොලොජිස් මේ බයික් එකෙත් බලා ගන්න පුළුවන්. RPM 9500 දී හෝස් පවර් 34ක් වගේම RPM 7500 දී 20.7ක ටෝක් එකක් නිපදවන්න මේ එන්ජින් එකට පුළුවන්. ඒ වගේම තමයි සින්ක්‍රොමස් 6 ස්පීඩ් ගියර් බොක්ස් එකක් මේ බයික් එකේ බලා ගන්න පුළුවන්. මේ බයික් එකේ බරත් එක්ක මේකේ හෝස් පවර් නම් ටිකක් මදි කියලා මටත් හිතෙන එක ඕගොල්ලන්ටත් හිතෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන් සඳහන් කරන්න ඕන සාමාන්‍යයෙන් 90 100 වගේ පැයට කිලෝමීටර් 90ක 100ක වගේ රේන්ජ් එකේ නම් හොඳටම ක්‍රූස් කරන්න පුළුවන් බයික් එකක් තමයි මේ Baby GS එක. හැබැයි RPM 6000 පැනනහම මේ බයික් එකේ පොඩි ভাইබ්‍රේෂන් එකක් බලා ගන්න පුළුවන්. මේ Baby GS එකේ ෆියුල් ටැංක් එක ගැන කතා කරනවා නම් ලීටර් 11ක ෆියුල් ටැංක් එකක් මේකේ බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලංකාවේදී නම් ලීටරයට කිලෝමීටර් 25ක් 20ක් 25ක් වගේ අතර ප්‍රමාණයක් තමයි මේ බයික් එක ධාවනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි ෆුල් ටැංක් කරාම සාමාන්‍යයෙන් කිලෝමීටර් 250ක් 200ක් 250ක් වගේ අතර රේන්ජ් එකක් මේ බයික් එකෙන් ලබා ගන්න පුළුවන්. විශේෂම කාරණා තමයි මේ බයික් එක කතා කරන්න 300cc එන්ජින් එකක් වෙලත් සාමාන්‍යයෙන් මේකේ ඉතාම හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් බලා ගන්න පුළුවන්. මේ බයික් එකේ චැසිය එක ගැන කතා කරනවා නම් ස්ටීල් ස්පේස් ෆ්‍රේම් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඩයිකාස්ට් ඇල්මිනියම් ස්විම් මාම් එකක් BMW සමාගමෙන් මේ බයික් එකට දීලා තියෙනවා. මේ බයික් එකේ මිලිමීටර් 220ක හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙනවා. ඉතින් මිලිමීටර් 220ක ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙන නිසා පොඩි ලයිට් ඕෆ් රෝඩ් පාරක් දාන්න නම් යාවු වඩු. මේ Baby GS එකේ සීට් හයිට් එක මිලිමීටර් 835ක්. ඉතින් ටිකක් උසින් අඩු රයිඩර් කෙනෙක්ට නම් බයික් එකකට නැගලා කකුල් දෙක බිමින් තියාගන්න ටිකක් ලොකු ගේමක් දෙන්න වෙනවා. හැබැයි මේක ඇඩ්ජස්ටබල් සීට් එකක්. මේක ඇඩ්ජස්ට් කරන්න පුළුවන් අඩුම උස මිලිමීටර් 820ක්. ඒ වගේම තමයි වැඩිම උස මිලිමීටර් 850ක්. මේ බයික් එකේ weight එක වෙන්නේ කිලෝග්‍රෑම් 170ක්. ඉතින් මේකේ බර කිලෝග්‍රෑම් 170ක් වුණත් බයික් එක ride කරද්දී handling වලට නම් ඒක කිසිම බාධාවක් නැහැ. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේකේ single unit seat එකක් තමයි දීලා තියෙන්නේ. කිලෝමීටර් 200-300ක ride එකක් වුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව පස්සට අමාරුවක් නැතුව ගිහිල්ලා එන්න ඕගලන්ට පුළුවන්. ඉතින් ඒ වගේම තමයි rubber inserts එක off-road foot pegs තමයි BMW company එකෙන් මේ බයික් එකට දීලා තියෙන්නේ. GS පවුලේ අනිත් බයික් වල වගේම මේ බයික් එකටත් ඒගොල්ලෝ long travel suspension unit එකක් දීලා තියෙනවා. ලංකාවේ පාරවල් වලට නම් ගොඩක් stable මේක. මොකද ලංකාවේ පාරවල් වල තියෙන වලවල් speed bumpers නම් ඇත්තටම මේකට දැනෙන්නේවත් නැහැ. ඉතින් මේකේ මිලිමීටර් 41ක upside down fork එකක් එක්ක preload monoshock එකක් දීලා තියෙනවා. මේ දෙකේම මිලිමීටර් 180ක වගේ හොඳ travel එකක් බලා ගන්න පුළුවන්. මේ බයික් එක adventure බයික් එකක් නිසා මේක පාරේ වගේම පාරෙන් පිටත් ride කරන්න පහසු වෙන්නේ Metzeler semi off-road tires තමයි BMW company එකකින් මේ බයික් එකට දීලා තියෙන්නේ. ඉතින් මේ Metzeler tires ඔයගොල්ලෝ දන්නවා ටිකක් ලොකු වටිනාකමක් තියෙන ඇත්තරම හොඳ tires. මේ Baby GS එකට ඉස්සරහට 110 80යි 19 වගේම පිටිපස්සට 150යි 70යි 17 වගේ රිම් සයිස් දෙකකින් රිම්ස් බලා ගන්න පුළුවන්. මේ රිම්ස් දෙකම cast aluminum වලින් තමයි ඒගොල්ලෝ manufacture කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේකේ wheel base එක වෙන්නේ මිලිමීටර් 1420. මේ Baby GS එකේ breaking ගැන කතා කරොත් ඉස්සරහට මිලිමීටර් 300ක single disc 4 piston caliper එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි පිටිපස්සට මිලිමීටර් 240ක disc එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ විශේෂම කාරණය තමයි ඒගොල්ලෝ BMW ටෙක්නොලොජියෙන් එන dual channel ABS system එකක් මේ බයික් එකට දීලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේකේ පිටිපස්සේ ABS off කරන්න පුළුවන්. ඒකට වෙනම switch එකකුත් අපිට අතට දීලා තියෙනවා. ඉතින් off-road ride වලදී ඒක ගොඩක් වැදගත් වෙනවා. මේකේ විශේෂම දේ තමයි බයික් එක ride කරද්දිත් පිටිපස්සේ ABS on off කරන්න පුළුවන්.
මේ බයික් එකේ long travel suspension තියෙන නිසා මේකේ ලොකු nose dive එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ බයික් එක first time ride කරන කෙනෙක් තරම් ඒක ටිකක් බය හිතෙන experience එකක්. ඉතින් මේ meter console එක ගැන කතා කරනවා නම් මේකේ ගොඩක් basic දේවල් ටිකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනින් පෙන්නනවා අපිට gear indicator එක. එතකොට මෙතන පෙන්නනවා fuel gauge එක, speedometer එක, ඒ වගේම තමයි tachometer එක වගේම අපිට මෙතන time එකත් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ service indicator එකත් ඒගොල්ලෝ ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ලංකාවේ brand new genuine registered ගන්න පුළුවන් එකම BMW bike එක අඩුවටම ගන්න පුළුවන් BMW bike එක තමයි මේක. හැබැයි අඩුවටම කියලා කිව්වට මේකට ලක්ෂ 25ක් 30ක් වගේ මුදලක් ලංකාවේ tax එකත් එක්ක ඔයගලන්ට වියදම් කරන්න වෙනවා. ඉතින් මේ bike එකේ 2022 model එක නම් අලුත් features ගොඩක් එක ඔයගලන්ට ලබා ගන්න පුළුවන්. ඒක BS6 bike එකක්. ඒ වගේම තමයි ride by wire LED headlight වගේ විශේෂ features ගොඩක් මේ bike එකට ඒගොල්ලෝ add කරලා තියෙනවා. හැබැයි මේ 2019 model එකට වඩා 2022 model එක මිලෙන් නම් ටිකක් අඩුයි. ඉතින් අද අපි මේ කතා කරපු baby GS bike එක adventure වලට enter වෙන්න හොඳම practical simple bike එකක්. ඉතින් ඕගලන්ට මොකද මේ bike එක ගැන හිතෙන්නේ කියලා පල්ලෙන් comment එකක් දාන් යන්න. ඕගොල්ලෝ තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න. එහා පැත්තෙන් තියෙන bell icon එක click කරන්න. ඒ වගේම තමයි අපේ Facebook page එක තියෙන SL Moto එකත් like කරන් යන්න. Instagram එකෙත් අපේ page එකක් තියෙනවා ඒකත් follow කරන් යන්න. ඒ වගේම තමයි අපි TikTok එකටත් දැන් ඇවිල්ලා තියෙන අපේ TikTok profile එක තියෙන ඒකත් follow කරන් යන්න. එහෙනම් අපි ගිහින් එන්නම්. Ride safe. Channel like.